සංගමයේ ඉංජිනේරු මහත්වරු වගේම ගණකාධිකාරු මහත්වරු ඊළඟට මානව සම්පත් නිලධාරී ඇතුළු සියලුම සේවා නියුක්තිකයන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙනවා. ලංකා විදුලි මල මණ්ඩලය ගත්තම ලංකා විදුලි මල මණ්ඩලයේ සේවක මණ්ඩලයෙන් 90%ක් පමණ මෙම අපි සදාහන් කරන්නේ මෙම බදු ප්‍රතිපත්ති අතරෝමතික බදු ප්‍රතිපත්තියක් විදිහට මොකද ලංකා විදුලි මල මණ්ඩලයේ සියලුම 90%ක්ම ලංකා විදුලි මණ්ඩලයේ වෘත්තිකයන් සේවා නියුක්තිකයන් සියලු දෙනාම මෙම බදු ප්‍රතිපත්තිය තුළ පීඩාවට පත් වෙලා තිබෙනවා. මේ සියලු දෙනාගෙම 75%ක් පමණ ගත්තම ඔවුන්ට වැටුපක් ලැබෙන්නේ නැහැ. මොකද වැටු සියලුම ලංකා විදුලි මල මණ්ඩලයේ තුල තිබෙන ණය ඔක්කොම කැපිලා බැංකුව වැටුප බැංකුවට ගියාට පස්සේ ඒ බැංකුවේ තිබෙන මේ ලංකා විදුලි මණ්ඩලයේ සියලුම වෘත්තිකයන් පාහේ නොයෙකුත් විදිහේ ණය බරෙන් ණය අරගෙන තිබෙනවා. විශේෂයෙන් නිවාස ණය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාගත් ණය, වාහන ණය වැනි විශාල ණය කන්දරාවක ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිකයන් ලබාගෙන තිබෙනවා. එම වැටුප එම ණය කැපුණාට පස්සේ බැංකුවෙන් අතට වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෑතකදී මේ ආර්ථික අර්බුදයත් සමගම වැටු වැටු පොලි අනුපාතය ඉහළ දැම්මා. එතකොට ඒ අනුව තවත් ණයබර වැඩි වෙලා තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය වගේම මේ රටේ සියලුම වෘත්තිකයන්ගේ ඒ අනුව අතට ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් ලංකා විදුලි බල මණ්ඩලය වගේම මේ රටේ සියලුම වෘත්තිකයන්ට උදා වෙලා තිබෙනවා. ඒ තත්ත්වය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම මේ සම්බන්ධයෙන් සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන් සදාන් කරන්න ඕන ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරු වගේම ඉංජිනේරු නිලධාරීන් වගේම ගණකාධිකාරීවරු ඒ වෘත්තිකයන් ඊළඟට මානව සම්පත් නිලධාරීන් ඒ වගේම සියලුම සේවා නියුක්තිකයන්ට හොඳ රැකියා අවස්ථා උදා වෙලා තිබෙනවා. විදේශ රටවල සේවය කරන්න ඔවුන් පළපුරුදු සේවකයන් මෙම ස්ථානයේ සේවය කරනවා. විදේශ රටවල් වලට යෑමේ ප්‍රවණතාවයක් දැන් ඇති වෙලා තිබෙනවා. මේ වෙනකොට විදුලි ඉංජිනේරුවෝ 200ක් පමණ මේ වර්ෂයේ ඉදිරි වර්ෂවල ලංකා විදුලි බල මණ්ඩලයේ හැරයාමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ පවත්වාගෙන යාමේ දැඩි තර්ජනයක් ඉදිරියට එන්නට නියමිතයි. ඒ අනුව ඒ කටයුතු මේ ධනාධිපති තත්ත්වයන් ලංකා විදුලි බල මණ්ඩලයේ මේ ඇති වෙලා තිබෙන ආගාධය දැවැන්ත පරිහානියට මේ තත්ත්වය අතිගරු ජනාධිපතිතුමා ප්‍රණවතුමාව දැනුවත් කිරීම මේ සම්බන්ධයෙන් මෙම පෙත්සම අත්සන් කිරීම තුළින් මේ සංදේශය අත්සන් කිරීම තුළින් ඒ පණිවිඩය යොමු කිරීමට අපි මේ අවස්ථාවේදී කටයුතු අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්